දැන් තේ බලන්න, තේ වගාවේදී අද කම්කරුවගේ ඉඳලා සුළුසා මධ්‍යම ප්‍රමාණයේ ඉඩම් වැවිලිකරුවගේ ඉඳලා තේ කර්මාන්ත ශාලාවල ඉඳලා ඉහළ සමාගම් දක්වා සියල්ලක්ම අසීරු තත්වයකට වැටලා තිබෙනවා. ඉතින් මේ පිටරටවලින් ගුණාත්මක භාවයෙන් අඩු තේ ගෙනල්ලා අපේ ගුණාත්මක භාවයෙන් වැඩි තේ සමග මිශ්‍ර කළ යවපු හන්දා ඒ සිලෝන් ටී වලට තිබුණු ඉල්ලුම එදා ඒ වෙළඳ පොළ නැති වෙලා ගියා. අපි හැමදාමත් සිලෝන් ටී කියන නාමයේ යටතේ, වෙළඳ නාමයේ යටතේ ගුණාත්මක ටී තේ තමයි පිටරට යැව්වේ. පිට හොඳ පළවෙනි තැන තිබුණා වෙළඳ පොළේ. කාද වැටිලා හතරවෙනි තැනට. ඉතින් මේකට රජය මැදිහත් වෙන්නට ඕන. අපි අපේ රජයක් යටතේදී මේ පිටරටින් වලින් ගෙන්නන තේ දළු වේවා, වෙනත් භෝග වර්ග වේවා, ගම්මිරිස් ගෙනල්ලා ශ්‍රී ලංකන් පෙපර් කියලා ගුණාත්මක භාවයෙන් අඩු පිටරට යවලා අපේ ගම්මිරිස් වලට ගුණාත්මක භාවයෙන් වැඩි ගම්මිරිස් වලට තිබුණු වෙළඳ පොළ නැති වෙලා ගියා. අපේ රජයක් යටතේ අපි මේවා සම්පූර්ණයෙන්ම නතර කරනවා. ඒ වගේම ගම්මිරිස් ඒ වගාව වැවිල් කර්මාන්තය අපි දියුණු කරන්නට ඕනේ. අපිට ඒක අගයක් එකතු කරන්නට ඕනේ. අපි තාක්ෂණය හරහා පර්යේෂණ කරලා තව තවත් මේ ගම්මිරිස් වගාව දියුණු කරන්නට, හොඳ ප්‍රභේද වර්ධනය කරන්නට, ඒ වගේම වියලන ක්‍රම, ඒ වගේම විෂබීජ නැතිකරන ක්‍රම, පරිහරණය කරන ක්‍රම, අහුරණ ක්‍රම, මේ තාක්ෂණය හරහා අපිට ඒ වගේම ලෝක වෙළඳ පොළ ලබා ගන්න රජය මැදිහත් වෙන්නට ඕනේ. මේ දේශීය වැවිලි අපි දියුණු කිරීම හරහා තමයි අපේ විදේශ විනිමය අපිට වැඩි කර ගන්නට පුළුවන් වෙන්නේ. අපිට එදා අවුරුදු ගණනාවක් තිස්සේ ලබාගත් විදේශ විනිමය පවා බලන්න, රබර් වලට ගිය රබර් අද වගා කරන්නෙත් නැහැ, රබර් වතු ගලවනවා. මේ අපිට විශාල විදේශ විනිමයක් ලබා ගන්නට පුළුවන් වැවිලි. මේවා රජය මැදිහත් වෙලා මේවා දියුණු කරන්නට අවශ්‍යයි. ඒ වගේම අපි දන්නවා අද ලෝකේ විශේෂයෙන්ම ග්‍රාමීය 70%ක් පමණ ජීවත් වෙන්නේ අපේ ග්‍රාමීයව. අපේ මේ ආර්ථික සැලැස්ම යටතේ, මේ ප්‍රතිපත්ති සැලැස්ම යටතේ විශේෂයෙන්ම ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ග්‍රාමීය පාරවල් සංවර්ධනය, විශේෂයෙන්ම පිරිසිදු පානීය ජලය ව්‍යාපෘති තාමත්ම වැදගත්. සෑම ප්‍රදේශයකට ගියාම මේ වකුගඩු රෝගය වැනි රෝග ද පැතිරලා තියෙන්නේ පානීය ජලය, පිරිසිදු පානීය ජලය නැති නිසා. ඒ වගේම සෞඛ්‍ය තාමත්ම වැදගත්. ඒ ග්‍රාමීය වශයෙන් සෞඛ්‍ය දියුණු කරන්නට, ඒ හරහා ඩෙංගු වැනි රෝග අපි පාලනය කරගන්නට ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම අපි දන්නවා අධ්‍යාපනය, අපි අධ්‍යාපනය දියුණු කරන්නට විශාල ආයෝජනයක් මුල ඉඳලා අපි කරනවා. අද තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් අතරමං වෙලා, ඒ අයට ගුණාත්මක අධ්‍යාපනයක් නොලැබුණු නිසා, නිපුණත්වයක් නොලැබුණු නිසා ආර්ථිකයට ඍජුවම සම්බන්ධ වෙන්නට පුළුවන් රැකියාව නැති නිසා ඔවුන් අද අසහනයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි ආර්ථිකය, අපි අධ්‍යාපනය දියුණු කිරීම සඳහා දීර්ඝ කාලීන සහ කෙටි කාලීන වැඩපිළිවෙලක් යොදලා තිබෙනවා. දීර්ඝ කාලීනව අපේ දරු දරුයන්ව ගුණාත්මක අධ්‍යාපනයක්, නිපුණත්වයෙන් වැඩි වෙන අධ්‍යාපනයක් හඳුනා දෙන්නට, වගේම කෙටි කාලීනව ද උසස් පෙළ සමත් වෙලා ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යයන්ට 1,02,000 පමණ උසස් පෙළ සමත් වෙනවා, 30,000ක් පමණයි විශ්වවිද්‍යාලවලට
ඇතුළත් වෙන්නේ. මේ නිසා අපි මේ සියලුම උසස් පෙළ සමත් වෙන දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙන්නට කටයුතු කරනවා. ඒ වගේම අපි විශ්වවිද්‍යාලවලට දැනට තියෙන ඇතුළත් කරගන්නා ප්‍රමාණය වැඩි කරන ගමන්, අලුත් විශ්වවිද්‍යාල ඇති කරන ගමන්, ආචාර්යවරුන් බඳවා ගන්න ගමන් අපි කලාංශයෙන් ඉගෙනුමු ලබන දරුවන්ට තොරතුරු තාක්ෂණය, කම්පියුටර් තාක්ෂණය වැනි ඒ තාක්ෂණය ඉගන්වන්නට පාඨමාලා වෙනස් කරන, කලාංශයෙන් ඉගෙනගත් දරුවන්ට පවා මේ තොරතුරු තාක්ෂණය හරහා කෙටි කාලයකින් මාස 6ක අවුරුද්දක වගේ කාලයක් තුල මේ රැකියාවලට පුහුණු කරන්නට පුළුවන්. අද ලෝකයේ ඒක ඇති වෙමින් තිබෙනවා. විශාල වශයෙන් ඉන්දියාවේ මේක සිද්ධ වෙනවා. මේවයින් අපි උදාහරණ අරගෙන තොරතුරු තාක්ෂණය, මේ ඩිජිටල් තාක්ෂණය මේවයි අද ලෝකේ විශාල රැකියාවන් උත්පාදනය වෙලා තියෙනවා. අද අපේ මේ රට මේ සමාගම් සමග සාකච්ඡා කරාම ඒ අය අපිට පොරොන්දු වෙලා තියෙනවා මේ දැනට බිලියනක පමණ ඩොලර් බිලියනක පමණ ගෙනෙන විදේශ විනිමය බිලියන 3 දක්වා වැඩි කරලා ලක්ෂ 3ක පමණ රැකියාවන් වැඩි කරන්නට, මේ තරුණ තරුණියන්ට රැකියා පාදනය කරන්නට. ඒ වගේම අනිත් ක්ෂේත්‍රයන් සංචාරක ක්ෂේත්‍රය, සංචාරකයන් ගෙනෙන ගාන මිලියන 7 දක්වා වැඩි කළා, ඒ උපයන මුදල ඩොලර් බිලියන 10 දක්වා වැඩි කරන්නට. මේවා ප්‍රායෝගික දේවල්. හැබැයි අපි දන්නවා අද ලෝකේ ඉන්දියාවේ ඉඳලා චීනය දක්වා මධ්‍යම පන්තිකයන් ඉහළ ගිහිලා තියෙනවා. මේ අය තමයි සංචාරකයන් වශයෙන් රටවල් වලට යන්නේ. ඉතින් මේ රජය මැදිහත් වෙලා මේ රටවල් වල ප්‍රචාරණය වැඩි කළා, සංචාරකයන් වැඩියෙන් ගෙන්නගෙන ඔවුන්ගේ පහසුකම් වැඩි කරලා පුද්ගලික අංශය අවස්ථාව සලසන්නට ඕන. අලුත් ව්‍යාපාර පටන් ගන්න ව්‍යවසායකයන් වැඩි වෙන්න, වගේම අලුත් රැකියාවන් බිහි වෙන්න. ඒතකොට තමයි අපේ තරුණ තරුණියන්ට ඒ රැකියාවලට යන්නට පුළුවන් වෙන්නේ. මේ වගේ පැහැදිලි ආර්ථික සැලසුම් අපි ඉදිරිපත් කළා තියෙනවා මේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ. ඉතින් මේ රටේ ආරක්ෂාව පිළිබඳව හෝ වේවා, සංවර්ධනය හෝ වේවා, අපි පැහැදිලි දැක්මක් ඉදිරිපත් කළා තිබෙනවා. මේවා ප්‍රායෝගික දේවල්. අපි තමුන්වහන්සේලා දන්නවා අපිට අභියෝග බාරගෙන ඒ අභියෝග ජයගත් අය. මට වගකීමක් බාර දුන්න නම් මේ වගකීම 100%ක් මම ඉටු කළා තියෙනවා. ඒ නිසා තමුන්වහන්සේලා මා කෙරෙහි විශ්වාසය තියන්න. තමුන්වහන්සේලාගේ යුතුකම තමුන්වහන්සේලා ඉටු කරන්න. මගේ යුතුකම වන සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක්, අභිමානවත් දේශයක් තමුන්වහන්සේලාට නැවතත් ලබා දෙනවයි කියන පොරොන්දුව දෙමින් හරිස්පත්ව ජනතාවට ජය වේවා, මව්බිමට ජය වේවා, පොට්ටුවට ජය වේවායි පතමින් මම සමුන්තහසර්ගේ සුභානාගතය ප්‍රාර්ථනා කරන ස්තුති. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.